ජයගමු ශ්‍රී ලංකා ජූනි 14 සහ 15 හලාවත ශර්ලි කොරයා ක්‍රීඩාංගණයේදී. ජනමතයක් ඇතිත් නෑ.
වසරේ වෙනවා කියලා ලබන වසරේ වෙනවා කියලා ලබන වසරේ වෙනවා කියන ලබන වසරේ අපේවා කරු කරේ අපේවා කියලා අපිට දියෝසයා සමාලෝචන සමාලෝචන ලංකා ගුරුසේවා සංගමයේ ගලෙන්දුකා කලාපලේකම් ස්කූල් විදුහල්පොළ අද දවසේ අපි මෙතනට පැමිණීමේ කලාපයේ ගුරු විදුහල්පතිවරු ගුරු උපදේශක අපි සියලු දෙනාම පැමිණීමට ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි වසර 27ක් තිස්සේ පැවතින ආණ්ඩුව අපෙන් උදුරගත්ත වැටුපක් තියෙනවා. අපේ උදුරගත්ත වැටුපක් තියෙනවා. ඒ විජය වැටුප වහාම ලබා දෙන්න කියන අරගලය පසුගිය අවුරුද්දේදී අවුරුදු කිහිපයේදී අපි එයින් තුනෙන් එකක අපි ලබා ගත්තා. නමුත් පාලකයන් අපිට පොරොන්දු වුණා පහුගිය අයවැයේදී අපි වෙනුවෙන් බිලියන 26ක මුදලක්
වැටු විෂමතාවය විසඳීමට ලබා දෙනවා කියලා. හැබැයි මේ වෙනතුරු ඒ සඳහා පාලකයන්ගේ අධ්‍යාපන අමාත්‍යගේ මුදල් අමාත්‍යාංශයේ කිසිදු අවධානයකට යොමු වෙලා නැහැ. ඒ උන් ඒ අය පොරොන්දු වෙන ලබන වසරේදී ඒ ලබා දෙන්නට. හැබැයි මේ ගුරුවරයා විද්‍යාවිතුවරයා ඒ වගේම ගුරු උපදේශකවරුත් මේ රටේ සාමාන්‍ය පුරවැසියෝ අපිට ජීවත් වෙන්න සරිවන වැටුපක් ඕන. ඒ නිසා අපි බල කරන්නේ ආණ්ඩුවට යාම අපේ මුදුරගත් අපිට දීමට නියමිත ඒ විජයවැටුපේ තුනෙන් දෙක යාම ලබා දෙන්න කියන එක අපේ කාරණයක්. ඒ වගේම අනිත් කාරණේ ගත්තාම අද වන විට අධ්‍යාපන දැනට කඩාවැටීමට ලක් වෙලා තියෙන දරුවන් අධ්‍යාපනයේ පිටමං වෙලා තියෙනවා. දරුවන් උගන්වන්න බැරි දෙමව්පියන් අසරණ වෙලා තියෙනවා. ඒ නිසා වහාම අධ්‍යාපන වියදම් අඩු කරමින් දරුවන්ට ඉගෙනුම් උපකරණ සහන මිලට ලබා දීමේ කටයුත්ත ක්‍රියාත්මක කරන්න කියන එක තමයි මේකේ අරමුණ. ඒ වගේම රනිල් රාජපක්ෂ ආණ්ඩුව අධ්‍යාපන පනතක් ගෙනල්ලා නැවත මේ රටේ ජනතාව මේ රටේ අසරණ ජනතාව මේ රටේ අධ්‍යාපන පිටමං කිරීමේ පනතක් ගෙනල්ලා තියෙනවා. අපි බල කරලා කියනවා යාම මේ පනත හකුලා ගන්න කියන කාරණේ පෙරදැරි කරගෙන තමයි අපි දෙවන්ට කිරිසක් කරලා මෙතනට එකතුනේ. ඒ වගේම අපි සියලු දෙනාම නැවත 26 වෙනිදා කොළඹට එකතු වෙනවා. එකතු වෙලා අපිට බල කරලා වහාම අපේ ලින්ටික දෙන්න කියනවා. සංගමයේ ගලමිනා කොට කලාප සභාවේ සම්බන්ධන්දර අපි මේ මොහොතේ ගලමුණ අධ්‍යාපන කලාපයේ නියෝජනය කරන සියලුම කොට්ටාසවල ගුරුසා විද්‍යාලපතිවරුන් එකතු වෙලා තියෙන්නේ මේ අවුරුදු 2 3කට ආසන්න කාලයකට පෙර අපි මේ ආණ්ඩුවට මතක් කරා අවුරුදු 24ක් පුරාක නවසෙන්දලු ගුරුසා විද්‍යාලපතිවරුන්ගේ වැටු කුසපතාවේ සම්බන්ධයෙන් අපිට ඒ වෙලාවේ ඉබුරු ආණ්ඩුවට අපි බල කරා දිනක 120ක මා ගලන්ට අරගෙන ගින් පස්සේ ගුරුසා විද්‍යාලපතිවරු ලංකාවේ වැඩ කරන පන්තියේ හැමෝම අපි එකතු වෙලා ගලන්ට ගයක් ගන්න තත්පර කරගත්තා. ඒ තමයි අවුරුදු 24ක් ඒ වෙනකොට නවසෙන්දපු ගුරුකා විද්‍යාලපති වැටුප සංගා මේ තුරෙන් එකක් දුනායි අපි සමත් වුණා. චාන්දවලට පොරොන්දුවක් තිබුණා ඉතිරි තුරෙන් දෙක ඉතාම ඉක්මනින් ලබා දෙන්න. හැබැයි දෙවන කියලා දෙන වසර දෙකක් ආණ්ඩුවට සඳහා උත්තර නැහැ. ආණ්ඩුව තමන්ගේ ගුවදල් ආණ්ඩුවේ බලහත්කාරකම් කරමින් ගුරුකා විද්‍යාලපතිවරුන්ගේ වැටුප සමතා ප්‍රශ්නෙන් දවස ගානේ මාරු වෙලා යනවා. එනිසා අපි ගුරුකා විද්‍යාලපති වෘත්තීය සමි සංධානයේ නැවත තීරණය කරා අපි සගන් කරන්නේ මහපාරේ මහපාරේ සරණද ආරම්භ කරලා තියෙනවා. ලංකාවේ අධ්‍යාපන කලාවේ 100ක් ඇතුලේ අද ගුරුසා විද්‍යාලපතිවරේ මහපාරට ලාන්බෝඩ කියනවා වැටු දුසමතාවෙන් තුනෙන් දෙකෙන් ඉතුරුක වහම දෙන්න ඕනේ. අපි 26 වෙනිදා එළම එනවා වැට කරනවා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට සිද්ධ වෙනවා මේක දෙන්න. එහෙම නැත්නම් කාලය යන නිසා අපි ගුරුසා විද්‍යාලපතිවරුන් තව පොඩි කාලයක් දෙන අපිට විසඳන්න පුළුවන් මේ ප්‍රශ්නේ. අපි ආණ්ඩුවට බල කරනවා වහම මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. පාසල් පද්ධතිය අකර්මණ්‍ය වෙලා තියෙනවා. දෙමව්පියන් මත අධිකලසේ පාසල් නලත පිරින්නේ මරබඩ වෙලා තියෙනවා. පාසල් උපකරණ මිල වැඩි කරලා තියෙනවා. දරුවන්ට පාසල් යන්න දෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ කාලකන්ණි මුදේ අවසන් කරන්න ඕනේ. ඒ සඳහා ගුරුවරු සහ විද්‍යාවිදුරු පෙළ වේලා ඉන්නවා. මේ මතක් කරනවා අන්විත යහළ මේ උසුලේ වෙනුවෙන් මදියක් තුම කරන්න. එහෙම නැත්නම් ආණ්ඩුවට දසුදු කොට්ට අකුල වෙන යන්නේ කියලා ඉන්නුන කරමින් අපි යනවා. ස්තුතියි.